ආ වයලට් තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට නරක දෝය රස්සාව නවත්තලා ගේක වැඩකට ගියා නම් ඒකෙත් මීට වඩා වෙනසක් නැහැ සිරිසේන අයියේ හැබැයි මේකේ වෙලාවට ගාස්තුව ලැබෙනවා බංගලාවේ මුකුත්ම නැහැනේ ඒ වුණාට වයලට් නම්බුව කියලා එකකුත් තියෙනව නේද නම්බුව බලන්න ගියොත් මගේ කොල්ල බඩගින්නේ දෙයියන් පල්ලා මං කැමති ඔයා හොඳ ගෑණියෙක් වෙනවා බලන්න මොනවා කරන්නද සිරිසේන අයියේ මම ජීවත් වෙන්න එපාය පිරිමියා මොනා කළත් නාවල ගෙට ගත්තා නම් ඇති බල්ලා කොහොමත් පඳුරක් දැක්කම අඬ උස්සනවනේ ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ අතීත රජවරුන්ට අන්තපුර තිබුණා හැබැයි ඒ අන්තපුරවල ඉන්න ස්ත්‍රීන් එක්ක යහන් ගත වෙන්න රජුරවන්ට කිසිම බාධාවක් තිබුණේ නැහැ ඒ අන්තපුරවල ඉන්න විසෝවරුන්ව ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරා කියලා රටේ හිටපු ජනතාව රජුන්ට විරුද්ධව කැරලි ගැහුවේ නැහැ පිරිමින්ට තියෙන ආසාවල් වෛශ්‍යාවන්ට කියලා හොර රහසේම සංසිඳව ගත්තත් අද මේ රටේ වෛශ්‍යාවකට තියෙන තැන මොකද්ද අපි හැමදාම කරේ මේ මාතෘකාව ගැන උගුරට හොරා බෙහෙත් ගත්ත එක ඒ වුණාට කතාවක් නම් තියෙනවා බල්ලත් පඳුරක් දැක්කම අඬ උස්සනවා කියලා නමුත් එතන වැරදිකාරයා අඬ උස්සපු බල්ලද නැත්තම් පාරේ තිබ්බ පඳුරද ශ්‍රී ලංකාව වගේ බහු සංස්කෘතියක් තියෙන රටක අදටත් මේ මාතෘකාව ගැන ගැඹුරින් කතා කරලා නැහැ. 1973 හයවෙනි මාසේ 22 වෙනිදා සිංහල සිනමාවේ 263 වෙනි චිත්‍රපටයේ විදිහට එළිදක්වපු හත් දින්නත්තර චිත්‍රපටයේ මේ මාතෘකාව ගැන යම් තරමක් කතා කළා. පතිරාජ එල්.එස්. දයානන්ද මහත්තයාගේ තීර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩගන්වෙන මේ නිර්මාණය කතානායිකාව වෙන්නේ වයලට්. වයලට් කියන්නේ ගමේ ජීවත් වෙච්ච අහිංසක ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයා නගරේ බංගලාවක මෙහෙකාරකමට එනවා. මෙහෙකාරකමට ඇවිල්ලා ඉන්න අතර ඒ බංගලාවේ ඉන්න බේබි කියතින් මේ කෙල්ල අතවරයකට ලක් වෙනවා. අතවරයකට ලක් වෙලා අවසානයේ ඒ බේබිගේ දරුවෙක් මේ කෙල්ලගේ බඩේ පිලිසිඳ ගන්නවා. මේ කෙල්ලට බංගලාවේ රැකියාවක් නැති වෙනවා. අන්තිමට මේ කෙල්ල තෝරගන්නේ හරිම කටුක අමිහිරි රැකියාවක්. ඇය තමන්ගේ අලුතු උපන් දරුවත් අතේ තියාගෙන නගරේ තැන් තැන්වල
ඇවිදලා නගරයට එන පිරිමින්ගේ ලිංගික ආසාවන් සංසිඳවන වෛශ්‍යාවන් බවට අවසානයේ පත් වෙනවා. හැමදාම සුපුරුදු පෙම්වතාගේ චරිතයට කොටු වෙලා හිටපු විජේ කුමාරතුංග මහත්තයා මේ චිත්‍රපටේ නිරූපණය කරන්නේ සල්ලාලේගේ චරිතයක්. දවසින් දවස පිරිමින්ව සතුටු කර කර එදා වේල සරි කර ගන්න වයලට් දවසක් මෙහෙම හිතනවා. තමන්ටත් තමන්ගේ දරුවටත් මේ දුක අත් කරලා දුන්නේ බංගලාවේ බේබි. බංගලාවේ බේබිත් එක්ක ඇති කරගත්ත බද්ධ වෛර නිසා වයලට් අවසානයේ බංගලාවේ බේබිගේ මූණට ඇසිඩ් ගහනවා. හදින්නත්තරු චිත්‍රපටයේ සල්ලාල බේබිගේ චරිතය නිරූපණය කරන්නේ විජය කුමාරතුංග. ඔහුගේ පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්නේ මාල්නී ෆොන්සේකා. ඒ වගේම වයලට්ගේ චරිතය නිරූපණය කරන්නේ දේවිකා කරුණාරත්න. විජය කුමාරතුංග, මාල්නී ෆොන්සේකා, දේවිකා කරුණාරත්න, සිරිල් වික්‍රමගේ, අශෝක හේවා විතාරණ, ශිරාණි කුරුකුලසූරිය, ලූෂන් බුලස්සිංහල, ෆ්‍රෙඩි සිල්වා, විමල් කුමාරද කොස්තා, දොන් සිරිසේන, එම් එස් ප්‍රනාන්දු, ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ, නවනන්දන විජේසිංහ, සෝමසිරි දෙනිපිටිය මේ සීලුම ශිල්පීන් හදින්නත්තරු චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා. හදින්නත්තරු චිත්‍රපටය තිරරචනය සහ අධ්‍යක්ෂණය පතිරාජ එල්.එස්. දයානන්ද, කැමරාකරණය ඩොනල්ඩ් කරුණාරත්න, සංගීත අධ්‍යක්ෂණය සුමේදා හේවා විතාරණ. හදින්නත්තරු චිත්‍රපටයේ ගීත ගායනය එච්.ආර්. ජෝතිපාල, වික්ටර් රත්නායක, සුජාතා අත්නායක, එම් එස් ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා, සුමිත් අහංගම සහ ප්‍රෙඩි සිල්වා. ඔබ සිංහල සිනමාවට ආදරය කරන කෙනෙක් නම්, සිංහල සිනමාවට ඇලුම් කරන කෙනෙක් නම්, සිංහල සිනමාව අධ්‍යයනය කරන කෙනෙක් නම්, හදින්නත්තරු චිත්‍රපටය මේ වෙන විට අන්තර්ජාලය ඔස්සේ ඔබට නොමිලේම නැරඹීමේ අවස්ථාව හිමි වෙලා තිබෙනවා. තමන්ගේ මූණ විකෘති කරපු වයලට් එක්ක බද්ධ වෛරයෙන් හිටපු විජය කුමාරතුංග අවසානයේ තමන් අතින් වෙච්ච වැරද්ද ගැන කලකිරිලා පාරේ නන්නත්තාර වෙලා හිටපු වයලට්ව ඇගේ දරුවත් එක්ක තමන්ගේ ගෙදරට එක්කගෙන එනවා. එක්කගෙන ඇවිල්ලා තමන්ගේ අම්මා තාත්තා ඉදිරි තමන් කරපු වැරද්ද පාපොච්චාරය කරලා තමන්ගේ තියෙන දේපල තමන්ගේ දරුවටත් වයලට්ටත් ලියලා දෙන්න කියලා විජය කුමාරතුංග තුවක්කුවත් අරගෙන සොළදරේ උඩට ගිහිල්ලා ජීවිතේ නැති කරගන්න. Bye.
okay.